मेक अरबी करे मारेट प्रसिद्ध है मेक खंड को कटे आसाई मम पलवनी पार मेक कैवट पस मार टेस्ट तिब्ब इक अमुत मद्दी मक थिंग इट वॉज मे अदा मे पलवनी मम मदल का मे ट्रई कर अद मेक कोम अदी बलला यूट्यूब देखे मा बलला मम तनियम अदू थिंक अभी बल मेक कोम की टेस्ट के मेक आलू अने मे कुलजाति मेक मुलिया मेक सूपर मार्केट मेके अर वेलपु कुल गुड़ अभी प्रेक्षक तीनवा वेलपु कुल बॉक्स कल तीनवा सूपर मार्केट वाट गुड़वाम इट बस सोदल कल तीन रेसीपी गट हदला लेमन अनिवार्य दागन लेमन हलोने मे रस मगवाड़की अतंकने अतंकाल पुर्द मे रस वाट वाट मतकद कोल की तीन कोल वाल रस गंबद पेती तीन नगरपति पेती सामान्य हम यहल तेलदाल कनकोट तीन रसको अंड इकट सामान रसम मे कोलवल तीरने मेके अभी चिकन कंड के अभी चिकन कंड वेड़ी एक्को बेदला करी हदला स्पाइसेस मसाला ये दाल हेमन कंडने एक्को चाइनीज क्रमेट सॉस कल ग्रिल कल इधमे सोस वर्ग ने मसाला वर्ग अडवे कनेक्न मेक मार ऑप्शन मैं पुदे
රසය පුදුම ටේස්ට් එකක් තියෙනවා. ඉතින් හම්මුනොත් දවසක ඔයාලට ට්‍රයි කරලා බලන්න මොකද්ද මේ මුළු කියා කියලා, මොකද්ද මේ කියලා. එල්ල මේ අරාබිකරේ වැඩ කරන කට්ටිය අනිවාර්යෙන් මේ කාලා තිනවා. මේකේ තව ක්‍රම දෙක තුනකට හැදෙනවා. මේක සුප් විදියටත් හැදෙනවා, ෂොරබා කියලා කියනවා. මේක ඇවිල්ලා මුළු කියා විත් මාරුස් කියලා කියනවා. මේක තමයි මම හස. ඉතින් අද පළවෙනි වතාවට මම හදලා මම කනවා. ඔයාලත් එක්ක රස බෙදා ගන්නවා. මේකේ යාළුවනේ ඇත්තටම රසයි, මාර රසයි. ඔයාලට මං දන්නේ ලංකාවේ සුපර් මාකට් වල මේ මුළු කියා කියන මේ පැක් එක හම්බ වෙනවද කියලා. හැබැයි මෙහෙ නම් හම්බ වෙනවා. ඉතින් මෙහෙ කවුරු හරි ඉන්නවනම් මේ කාලේ නැති කෙනෙක් අනිවාර්යෙන් ට්‍රයි කරන්න. අමුතුම ආකාරයේ අමුතුම අත්දැකීමක්. මම කියන දාත්ත නම් හොඳයි වගේ. මේ රයිස් එක ගැන කිව්වොත් එනවල මේ රයිස් එකේ ඔයාලට පේන ඇති වීඩියෝ ඉස්සල්ලත් දැක්ක මේ චුඩු සුදු පාට් මේ පැස්තා වගේ තියෙනවා. මේක ඇවිල්ලා මෙහි තියෙනවා වෙනම පැස්තා අයිටම් එකක්. ඒකයි මේ මේ රයිස් එක ඇවිල්ලා මෙහි කියන්නේ ඊජිප්තුන් රයිස් කියලා. ඊජිප්තු වේ රයිස් හාල් වගේක්. ඒ හාල් එකෙන් තමයි මේක හදන්නේ. මේකට ගැලපෙන්නේ ඒ හාල් එක තමයි. ඔය දකින්න තිබ්බ ලේබල් එක දාලා ඇති. මම බඩගින්නේ ඉති මම නම් මේක කාලා මේක කෑවා කියන්නේ යාළුවනේ. හොඳට බර පින්න හිතත් පිරෙන ඇස් දෙකත් පිරෙන ඔක්කොම ටේස්ට් එක හැමදේම මම මහරසය මේ වගේ කැම ගන්න. ඉතින් ඔයාලත් අර කරි හදලා කාලා ඒ වගේ දේවල් වලින් අර අමුතුම දෙයක් හොයන කෙනෙක්ට මේ වගේ එකක් මාර විදියට ගැලපෙනවා යාළුවනේ. කවුද දැනගෙන හිටියේ මේව මැල්ලුම් එකක් චිකන් තියනවා කියලානේ? අපි සාමාන්‍ය මැල්ලුම් එක චිකන් දාලා කන්නේ නැහැ නේද? මේ චිකන් එකට බලන්න යනෝනේ මේ අර මේකේ තියෙන අර යූස හොඳට උරාගෙන තියෙන්නේ. චිකන් එකේ අමුතුම ටේස්ට් එකක් තියෙනවා. මේකට චිකන් එක මම බොයිල් කරලා දැම්මේ. සාමාන්‍ය ක්‍රමයට බොයිල් කරලා දාන්නේ. නමුත් ඒ බොයිල් කරලා දැම්මට පස්සේ එයා සම්පූර්ණ මේකේ තියෙන දේවල් ටික උරා ගන්නවා. මේ මියා 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 කියලා කියන්නේ අරාබියෙන් 100යි 100ක් වෙන්න පුළුවන් කෑම එක. ඉතින් චිකන් ටිකක් දාලා ආව යාළට. යනුනේ මේ අරාබි කරේ කෑම තියෙනවා ගොඩක්. අපි හිතන්නේ නැති ක්‍රමවල විදිහට හදන. කියන්නේ අපි ලංකාවේ අර තියෙන කෑම වර්ගයි මෙයාට හදන විදිහ බැලුවම කියන්නේ ලොකු වෙනසකුත් නැහැ. නමුත් අර ඒ හදන ක්‍රමයේ වෙනස්, ටේස්ට් නැස් වෙනස්. මෙයාලා දැන් අපි ටේස්ට් එකක් කියලා අපේ කටට දැනෙන රහට වැඩිය මෙයාලා ගන්නෙම අමුතුම විදිහේ ටේස්ට් එකක් තමයි මෙයාලගේ හොඳම ටේස්ට් එක වෙන්නේ. ඒකත් මාර ඩිෆරන්ට් දෙයක්. ඉතින් යාළුවනේ ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න. දැන් අද මම හදලා මේක ගෙනාවේ. දැන් ඊළඟට එන වීඩියෝ එක මම හදන එකක් නෙමෙයි. මම ඊළඟ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා අරගෙන ආවිල්ලා අපි එක ට්‍රයි කරමු. අද ඉතින් හිතුවා මේක මම හදලා පෙන්නන එක හොඳයි කියලා. මොකද මමත් ආස දෙයක්, ලීසි දෙයක්. ඉතින් යාළුවනේ ඔයාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔක්කොටම ජය වේවා. මම නම් කෑවා. මගේ නම් බඩ පිරලා තින්නේ. ඉතින් ඔයාලටත් මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ දේවල් ලැබෙන්න කියලා. ඔයාලට කල්.
ඉතින් අරාබියකින් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ට්‍රයි කරන්න.